සාදු කියන්න හැමෝ හොඳයි පූජ කරන්න. හොඳයි සාදු කියන්නක හැමෝ බොහොම හොඳයි. හරි තෙරුවන් සරණයි. හොඳයි හැම දෙනාම සාදු නාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න හැම දෙනා. සමන්ත චක්කවාලේසු ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. ධම්මස් සවන කාලෝ අයං දන්ත. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පරවඤ්ඤානු පස්සින්ස නිච්ඡං උජ්ජාන සංජිනෝ ආසවාතස්ස වණ්ඩන්ති ආරාසෝ ආස වක්ඛයාති බනහන්ට සූදානම් වෙන කාරුණික පින්තුනි අපි හැමදෙනාම එකට එකතු වෙලා ලස්සන පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා අද මේ පැමිණිලා ඉන්න පිරිස රත්තපුර පදිංචි පිරිසක් ඇඩ්‍රස් එක වැටෙන්න නම් බඩු ගොඩ ගබඩාව පාර තව අම්ම මතක් කළා මාතර ප්‍රදේශයෙන් නේද තවත් කණ්ඩායමක් ආව බව මේ විදිහට පවුලේ ඥාති පිරිස එකතු වෙලා සිද්ධ කෙරෙන පින්කම අද මේ පින්කමේ මූලික දායකත්වයේ දරලා කටයුතු කරන්නේ මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න අම්මා මේ තමයි චන්ද්‍රලතා රණසිංහ මහත්මිය. පහුගිය දවස්වල විදේශගතව හිටියේ නේද? නව ශ්‍රීලන්තේ පැත්තේ ඉඳලා දැන් ලංකාවට ඇවිල්ලා. ඉතින් අද ලස්සන පින්කමකට අම්මා සම්බන්ධ වෙනවා. අම්ම මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ මීට වසරකට පෙර මිය පරලොව ගිය දරුවෙකුට පින් දෙන්න. ඒ තමයි නිලන්ත රොෂාන් සඳුන්ප්‍රිය තරුණ මහත්මයා. මේ පුතාට පින් දෙන්න තමයි පින්කම කරන්නේ. අම්මා කෙනෙක් මෙහෙම පින්කමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ. ඒක කිසිම අම්ම කෙනෙක් කරන ප්‍රාර්ථනාවක් නෙවෙයි බලාපොරොත්තුවක් නෙවෙයි. හැබැයි අපි නොහිතන දේවල් වලට අපිට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් අම්මා ඒක තේරුම් ගන්න ඕනි. බලාපොරොත්තු රහිත මොහොතක පුතා අපිව දාලා ගියා. ඒ පුතණුවන් සිහිපත් කරලා පුතාට පින් දෙන්න තමයි නිලන්ත රොෂාන් පුතාට පින් දෙන්න තමයි මේ පින්කම අද සිද්ධ කරන්නේ. එක්කම අනිත් පුතා ඉන්නේ නව ශ්‍රීලන්තේ. ඒ තමයි දිමුත් රණසිංහ පුතණුවන්. ඒ වගේම අංජලි රණසිංහ පුතණුවන් විවාහ වෙලා ඉන්න බිරිඳ. ඒ වගේම සිගෝන් ඩෙසල්මෝ රණසිංහ දරුවා පුංචි එක්කෙනා මුණුබුරා. ඒ වගේම පවුලේ අනිත් සියලු මුණුබුරු මිනිබිරියන් ඇතුළු දරුවන්ට ආශිර්වාද කරනවා. දැන් මේ ඉස්සර හැද්දෙන්නෙම වාඩි වෙලා ඉන්නවනේ නේද? ඔය නොකිව්වොත් තරහ වෙයි මා එක්ක. ඒ දුවගේ දරුව දෙන්න නේද? ලොකු දූලා දෙන්න. ඉතින් ඒ දරුවොත් අපි සිහිපත් කරනවා. ඊළඟට මිය ගිය අය අතර අපේ නිලන්ත සඳුන් දරුවටත් ඒ වගේම ප්‍රියංකර ලීඩින් රණසිංහ කියන්නේ මහත්තයා. මේ දරුවන්ගේ ආදරණීය තාත්තා පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මව්පිය ඇතුළු පරම්පරාගතව මිය ගිය සියලු ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතෙන්දි විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න ඕනි. දැන් අද මේ පැමිණිලා ඉන්න දුවගෙත් මහත්තයා මිය ගිහිල්ලා. ඒ කියන්නේ මේ ඉස්සරහ ඉන්න දූල දෙන්නගේ ආදරණීය තාත්තා.
ඒ තමයි ලලිත්ද සිල්වා මහත්මා පොලිසියේ සේවය කළේ. හරි නේද? එයා මහත්තයාටත් ලලිත්ද සිල්වා මහත්මාටත් විශේෂයෙන් මේ අවස්ථාවේදී පින් දෙනවා. ඒකම බණ ටික අහන රටවාසී ලෝවාසී හැමෝමත් අපි සිහිපත් කරනවා. ඒ වගේම දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලය මේ හැමෝමත් සිහිපත් කරනවා. ඉතින් මේ හැමෝම සිහිපත් කරගෙන දැන් ඉතින් අපි අද බණ කතාව අහන්න ඕන. ඉතින් චන්ද්‍රලතා මහත්මිය, හාමුදුරුව අද ලස්සන බණ කතාවක් තෝරගෙන ආවා ඔබට කියලා දෙන්න. දැන් අපිට වෙන් වෙච්ච වෙලාවත් පොඩ්ඩයි නිසා, ටිකයි තියෙන්නේ නිසා ඒ බණ කතාව හොඳට අහමු. මං ගාථාවක් මාතෘකා කළා, අපි ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනිමු. එතනින් බණ පටන් ගමු. පරවජ්ජානු පස්සිස්ස නිච්ඡං උජ්ජාන සංජිනෝ ආසවා තස්ස වඩ්ඩಂತಿ ආරාසෝ ආසවක්ඛය. චන්ද්‍රලතා මහත්මිය මේ ඕක තමයි අද අපේ මාතෘකාව, ගාථාව. දල වශයෙන් මේකෙන් කියලා දෙන කාරණේ අදහසක් විදිහට ගත්තොත් මේ කෙලෙස් දැඩිසේ වැඩෙන තැනැත්තා ගැන තමයි මේ කියන්නේ. කෙලෙස් කියන්නේ අපි කවුරුත් ළඟ තියෙන මොනවද? රාග, ద్వේෂ, මෝහ, ලෝභ මේවට කියන මොනව කියලාද? කෙලෙස්. ඊර්ෂ්‍යාව, මාන්නය මේවා මොනවද? කෙලෙස්. පංච නීවරණ, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධි, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේවා තමයි පුතේ අපි ළඟ තියෙන. මේවෙන් තමයි අපේ නිවනත් මොකක් වෙලා තියෙන්නේ? වැහිලා තියෙන්නේ. පැහැදිලිද කාරණේ? අපි ඉස්සෙල්ලම මේ කාරණේ ගාථාවේ කියවෙන මේ අදහස බලලිමු. ඕම් බලන්න. පරවජ්ජානුපස්සිස්ස. පර කියන්නේ පාලි ඈ කාටද? අනුන්ට. පර කියන්නේ කාටද? ඔව්, පාලියෙන් පුතේ පර කියලා කියන්නේ අනුන්ට. පර වජ්ජානුපස්සිස්ස. ඕන් අපි ළඟ තියෙන ලොකු දුර්වලතාවයක් ඔය කියන්නේ. තමන්ගේ වරද දකින්න කැමති නෑ ගොඩක් විට. දකින්නේ මොකද්ද? ආන්න බලන්න. අනුන්ගේ වරද දක්නා සොලු. තමන්ව දකින්නේ හැම වෙලෙම දකින්න එකවද? අනුන්. වරද වුණත් දකින්න කාගේද? අනුන්ගේ. දැන් මේව කතාවට ඇහුවට විතරක් වැඩක් නැහැ. අපි ළඟත් මේව තියෙනවා නම් දැන් මොකක් කරන්න ඕනේ? අයින් කරගන්න ඕනේ. නැත්නම් බණ අහනවා කියලා නිකම් මේ බණ කතාවක් අහන් ගිහිල්ලා වැඩක් නැහැ නේද? ඔව්. අපි හුරු වෙලා තියෙන්නේ, පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ අඩුපාඩුව දකින්න නෙමෙයි, මොකද්ද? අනුන්ගේ අඩුපාඩුව දකින්න කතා කරන්න නම්‍යශීලී වෙන්න ඕනේ. මොකටද නම්‍යශීලී වෙන්න ඕනේ? තමන්ගේ අඩුවත් දකින්න. අඩුපාඩුවත් දකින්න. දැන් කවුරු හරි අපිට අපේ තියෙන අඩුපාඩුවක් කියලා දෙන්න. හාමුදුරුවනේ මෙහෙමයි කියලා මටත් කියා දෙන්න පුළුවන්. එහෙම කියලා දෙන්න. අපේ ඉන්නවා එහෙම කල්යාණ මිත්‍රයෝ. ඒ කල්යාණ මිත්‍රය අපිට මොකද්ද? යහපතට මඟ කියන. දැන් මේ පන්සලේ හාමුදුරුවෝ වුණත් අපිට එහෙම හරියට උපදෙස් දෙනවා, මඟ කියන. මිත්‍රත්වය. තේරුණාද කියන්නේ? අපි වහන්න ඕන. ඒවට අහන්නේ හුම්කන් දෙන්න නම්‍යශීලී භාවයක් අපි ළඟ තියෙන්න ඕන. දැන් ගොඩක් විට ඕක නැහැ අපි ළඟ. නේ? අඩුපාඩු අහන්න කැමැතිම නැහැ. නේ? එහෙමද? පිටිපස්සේ ඉන්න දුවගෙන් අහන්නේ කොහොමද මේ දෙන්න? යමක් කිව්වම අහනවද කියන දේ. ඒක තමයි. සමහර ළමයි ඉන්නවා අම්මා තාත්තා කියන දේවත් මොකද්ද? අන්න ඒක වැරදි. වැඩි හිටියෙක් කිව්වහම කියන දේ අහන්න ඕන, ඇහුම් කන් දෙන්න ඕන. ඉතින් මේ බුදුහාමුදුරුව සඳහන් කරනවා අනුන් ඔන්න යම් කෙනෙක් ඉන්න, එයා දකින්නේ මොකද්ද? අනුන්ගේ වැරැද්ද. තමන්ගේ වැරැද්ද දකින්නේ නැහැ. ඊගාවට නිතර අවමන් කොට කතා කරන සුළු. ඒ කිව්වේ මහත්තයෝ. අනුන්ගේ වරද දකින්නවා විතරක් නෙමෙයි අනුන්ගේ වැරදි හොය හොයා මොකක් කරනවද? එයාව අවමානයට ලක් කරලා කතා කරනවා. නැද්ද එහෙම මිනිස්සු? රත්තපුර පැත්තේ නැද්ද? ඔයාලා මාතර පැත්තේද? නැද්ද මාතර පැත්තේත්? තේරුණාද? හරි කැත පුරුද්දක් ඒක. හරිම කැත පුරුද්දක්. මොකද
අනුන්ගේ වැරදි දැක දැක ඒක විවේචනය කර කර ඉන්න. හැබැයි කවුරුත් දකින්නේ නෑ මොකක්ද තමන්ගේ වැරද්ද, තමන්ගේ අඩුපාඩු. ඇයි මට මෙහෙම වුණේ කියන එක දකින්නේ නෑ. අර ගමන යන මිනිහට මොකක් කරනවද? විවේචනය කර කර බැන බැන පද හද හදා කතා හද හදා ඉන්නවා. නැත්ද ඒ පැත්තේ එහෙමයි. ඕන්න ඉන්න අය අපිට. තේරුණාද කියන්නේ? මේ හරි ලස්සනයි මේ දේශන අදට. අපි මේ 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 ජාතියක් හැටියට පිරිහෙන්නත් මේවා හේතු. ජාතියක් හැටියට අපි දැන් මේ යන්නේ ඉස්සරහට නෙමෙයි. අපි යන්නේ කොහෙටද? ආපස්සට. ඇයි? ඇයි? අනුන්ව විවේචනයේ දැන් මේ දුවෙක් ලස්සනට ඇඳලා ගියා කියමුකෝ. ඒකේ අඩුව තමයි හොයන්නේ. අර පේන හොඳ ලස්සන දකින්නේ නෑ. මොකද්ද හොයන්නේ? අරගේ අඩුව හොයන. හොයලා මොකක් කරනවද? විවේචනය කරන. හොඳ ගොඩයි. හැබැයි හොයන්නෙම මොකද්ද? අඩුපාඩු. නැගදී මට නිසදසක් හම්බුණා. මං ඕවා කියලා තියෙනවා බනවලට. මාත්‍රිකාව දෙන්නේ මහත්තයා. නිසදසම නම් මතක නෑ මට. අදහස මං කියන්නම්කෝ. මුරුංගා ගහටත් මලපණී කියලා මාත්‍රිකාව ලියලා දෙනවා. මේ අද තරුණ පරම්පරාවේ අය ලියන නිසදස්. මොකද්ද? මුරුංගා ගහටත් මලපණී. ඇයි මල පැනලා තියෙන්නේ? මුරුංග ගහට. මලපණී කියන්නේ කේන්ති ගිහිල්ලා. කාටද? ඇයි? මෙතන මෙහෙම කියනවා. දැන් මුරුංග ගහ කියනවා මුරුංග ගහේ අම්මේ අපේ කවුද? චන්ද්‍රලතා මහත්මිය අයින් කරන්න දෙන්නේ. මුරුංග ගහේ හැමදේම අපිට ඕන. අවශ්‍ය වෙනවා. දැන් මුරුංග පොතු ඕනි. මොකටද? බෙහෙත මන්දාද ඔය අතප්පයක් කැඩුනත් මුරුංග පොතු ඕනිමයි. බෙහෙත් බඳින්න ඕන. කොළ ඕනි. මොකටද? ඔය දළු එහෙම ව්‍යංජන වලටත් ගන්න ඕනි. කොළ ඕනි බෙහෙතට. මුරුංග කොළේ හොඳ බෙහෙතක්. ඊළඟ මුරුංග කරල හොඳ ව්‍යංජනයක්. මුලුත් ඕනි. මොකටද? බෙහෙතට. කරලෝනි, මල්ලෝනි, කොලෝනි, පොතුවෝනි, මේකේ එපා කියලා අහක දාන්න දෙයක් තියෙනවද මුරුංගයි? නෑනේ. නෑ. ඒ වුණාට අපිට පේන්නේ මුරුංග ගහේ තියෙන මොකද්ද? එකම අඩුව. මොකද්ද ඒ අඩුව? මොකද්ද මුරුංග ගහේ තියෙන අඩුව? ඈ? අතු හයියේ නෑ. අතු හයියේ නෑ. කවුරු හරි අපිව මොනව හරි කියලා පොඩ්ඩක් අන්දන්න එහෙම හදනවා නම් අපි කියනවා මොකද්ද? මේ මුරුංගත්තේ තියන්න ඉන්න එපා. දැක්කද? අපිට වෙවුනේ මුරුංග ගහේ අච්චර හොඳ ගොඩ නෙවෙයි මොකද්ද? ඕක ඇහිලා කාටද? මුරුංග ගහට. ඉතින් මුරුංග ගහට මොකක් වෙලාද? කේන්ති ගිහිල්ලා මල පැනලා. බලන්නකෝ මේ අද තරුණ පරම්පරාවේ ලේඛකයෝ හොයලා ලියන විදිහ. මෙච්චර හොඳ ගොඩයි, වටිනාකම් ගොඩයි, ගන්න දේවල් ගොඩයි නේද? මලුත්තෝනි, කොලත්තෝනි, පොතුත්තෝනි, ඔක්කොමත්තෝනි. හැබැයි අපිට පේන්නේ මොකද්ද? අඩුව පොළු. ඉතින් ඕක ගලප ගන්නකො එදිනෙදා අපේ ජීවිතේට. අපේත් හොඳ ගොඩයි. හැබැයි පේන්නේ මොකද්ද මහ ලොකුවට? අර තියෙන චූටි අඩුව. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒක හොඳ නෑ. පැහැදිලිද කාරණේ? සා හොඳක් තියෙනවා අපේ නරකක් තියෙනවා. අනුන්ගේ අඩුපාඩුකම් හොය හොයා ඉඳලා හරියන්නේ නැහැ. කාවද දකින්න ඕනේ නේද? තමන් හොදක්. අනුන්ගේ අඩුපාඩුකම් හොය හොයා විවේචනය කර කර ඉඳලා හරියන්නේත් නැහැ. කාවද දකින්න ඕනේ? තමන්ගේ අඩුපාඩු දකින්න ඕනේ. මම බලන්නකෝ මේ අපේ මේ තරුණ මහත්තුරුත් ඉන්න හින්දා මම මේ කාරණේ මතු කරන්නේ. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය අපි කියන්නේ Facebook එකේ කමෙන්ට් මේ මොකක් හරි පෝස්ට් එකක් දැම්මම යටින් දාන කමෙන්ට් තියෙනවනේ ලක්ෂ ගණන් මොකක් කරලා තියෙනවනේ කමෙන්ට් කරලා තියෙනවා. සමහර ඒවා හොඳටත් තියෙනවා, සමහර ඒවා කොහොමද නරකටත් තියෙනවා. මට ඕගොල්ලෝ ඇත්තටම කියන්නකෝ වැඩිපුරම තියෙන්නේ බැනපු විවේචනය කරපුවා නෙවෙයි. හොඳත් බැනලා තියෙන්නේ නරකටත් මොකක් කරලා තියෙන්නේ. නරකට බැනන එක හරි ගියෙමුකෝ. හොඳටත් මොකක් කරලාද? ඒ කියන්නේ අපේ ඉන්නේ ගොඩාක් කවුද? විවේචකයෝ. දැන් මම නම් මගේ ජීවිතේ තෙරුවන් සරණයි හරි බුදු සරණයි හරි යහපතක් වේවා කියලා හරි සුබපතල කමෙන්ට් එකක් දානවා ඇරෙන්න කවමදාවත් කෙනෙක්ට විවේචනයක් කරලා නැහැ. කරන්න හිතෙන්නෙත් නැහැ. මට වචන පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ එහෙම. ඇයි? ඒකෙන් මගේ හිතනේ දූෂණය වෙන්නේ. මං එහෙම කරන්න මං කොච්චර දූෂණය වෙලා තියෙන්න ඕනේද?
තේරුණාද කියන්නේ. දැන් රටේ රාජ්‍ය නායකයාට සමහර කෙනෙක් කමෙන්ට් කරලා තියෙන්නේ ඒවා කියවන්නවත් බැරි කියන්නවත් බැරි මොකද්ද? වචනේ. දැන් නිකන් හිතන්න මහත්තයෝ, එහෙම කමෙන්ට් එකක් ලියන්න ඒ මිනිස්සයාගේ හිත කොච්චර දූෂණය වෙලාද කියලා. දැන් මනින්නේ අර රාජ්‍ය නායකයා පිළිබඳවද ලියපු කෙනා පිළිබඳවද? දැන් ඕකවත් අපේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ. සමාජේ මනින්නේ කවුරු ගැනද? අර කමෙන්ට් එක ඒ මිනිහා ඕක දකින්නවත් නැහැ. එයාට ඕව බලන්න වෙලාවක් තියෙනවද? අපිමයි දූෂණය වෙන්නේ. මොකක් කරන්න ගියාමද? අනුන්ව විවේචනය කරන්න ගියාම මම ඔය කිව්වේ තියෙන දේවල් අද නේද? ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ කෙනෙක් කරපු ප්‍රකාශයක් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ කෙනෙක්ගේ ෆොටෝ එකක් වෙන්න පුළුවන්. තේරුණාද කියන්නේ? හරියට බයිනවා. කියන්නවත් බැරි වචන පාවිච්චි කර කර බයිනවා. අනුන්ව විවේචනය කරන. අනේ තමන්ගේ හිත කොච්චර දූෂණය වෙලාද කියන එක එහෙම වචන පාවිච්චි කරන්න තමන් දකින්නේ නැහැ. ඕම් බලන්න අපිපත් වෙලා තියෙන තැන. ලක්ෂ ගණන් කමෙන්ට් කරලා තියෙන. බැනර්. නැද්ද? ඒක තමයි තත්ත්වය. ආන්න බලන්න ගාථාවේ පෙන්වලා දෙනවා බුදුහාඳුරු. මොකද්ද? අනුන්ගේ වරද දක්නාසොලෝ. මොකද්ද? නිතර අනුන්ටම මොකක් කරනවද? අවමන් කරනවා. අවමන් කරනවා. මෙන්න බලන්න. ඒ තැනැත්තාට අසු වූවෝ වැඩෙති. මොනවද වැඩෙන්නේ? කෙලෙස්. එහෙම වෙච්ච කෙනාගේ වැඩෙනවා මොනවද? ආන්න තමන්ගේයි කෙලෙස් වැඩෙන්නේ අනුන්ට බැන බැන ඉඳලා. අර අනුන්ගේ නෙමෙයි. දැන් ඔබතුමත් එක්ක මගේ තරහක් තියෙනවා. මං ඔබතුමාට මොකක් කර කර ඉන්නවද? බැන බැන ඔයා දන්නේවත් නැහැ මේක. තේරුවාද කියනද? කෙලෙස් වැඩෙන්නේ කාගේද? ඔයාගේද? නැහැ. කාගේද? මගේ. අනේ අපරාදේ හාමුදුරුව නිකරුණේ මොකක් වෙලාද? අපාගත වෙන තැනටම වැඩ කරගෙන. ඇයි? ඔයාට බැන බැන ඉඳලා. පැහැදිලිද මහත්තයා? හරියට ඔහොම දේවල් අද වෙන්නේ නැද්ද කියන්නකො. තමන් තමන්ව දකින්නේ නැහැ. දැන් අම්මා නවසීලන්ත පැත්තේ ඉඳලා ආව කිව්වනේ. කොහොමද අම්මේ නවසීලන්ත පැත්තේ මිනිස්සු? අන්න දැක්ක නේද කියන්නේ. මේ මෙච්චර බණ ඇහෙන රටේ අපි මේ බණ කියනවා, මේ කාරණා පැහැදිලි කරලා දෙනවා. අපි කරන්නේ මොකද්ද? අනුන්ගේ දේවල් හොය හොයා ඉන්නේ. ඔය නවසීලන්තේ කිසිම මිනිස්සෙක් මොකද්ද ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. තමුන්ගේ වැඩ ටික කරගෙන ලස්සන ගමනක් යනවා නේද? ඒ රටේ බුදුදහම නැති වුණාට, බණ ඇහෙන්නේ නැති වුණාට මේ මිනිස්සු කොච්චර ලස්සනට හැදිලා තියෙනවද කියන එක පේනව නේද? කොයිතරම් මේ මිනිස්සු දියුණුවද? මං කියන්නේ මේ ගොඩ නැගිලි, පාරවල්, යාන වාහනවල දියුණුව විතරක් නෙමෙයි. මේ මිනිස්සු වශයෙන්ුත් හරි දියුණුවයි. ලොකු තැනක ඉන්නවා. අපිත් එතෙන්ට යන්න ඕනේ. අපි ළඟ තියෙන මේ කැත පුරුදු මොකක් කරන්න ඕනේද? අයින් කරන්න ඕනේ. දැන් මේ තරුණ පුතෙක් අපි හිතමුක අමාරුවෙන් ගියත් දොරක් හදාගෙන යාන වාහන ඇරගෙන නේද ලස්සන ගමනක් යන්න හදන. ඕම් බලන් ඉන්න බෑ. කාටද? අල්ලපු ගෙවල් වල අයට. දැන් මොකද්ද කරන්න බලන්නේ? වට්ටන්න බලන්නේ, විනාශ කරන්න බලන්නේ. එයාට මොනවා හරි ප්‍රශ්නයක් පටලවලා මොකක් කරන්නද බලන්නේ? අයින් කරන්න බලන්නේ. ඉතින් ඕවා ඉතින් පීටායට වඩා වැඩිපුරම කරන්නේ තමන්ගේ. කිව්වට කවන්නේ නැහැ නේද? තමුන්ගේ අය තමයි වැඩිපුරම මොකක් කරන්නේ? ඊර්ෂියා කරන්නේ. හරි අමාරුයි කෙනෙක් හැදිලා එනවනම්. හැබැයි ඉතින් වැටිලා බෑ. තේරුණාද කියන දේ? වැටිලා බෑ. අපි මොකද කරන්න ඕනි? අපේ ගමන අපි යන්න ඕනි ඉදිරියට. ඉස්සරහට යන්න ඕනි. බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. එහෙම කටයුතු කරන අනුන්ගේ දේවල් හොය හොයා ඉන්න කෙනාගේ කෙලෙස් මොකක් වෙනවද? වැඩෙන. වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. එයාට නිවන ගොඩක් දුරයි. එයාට නිවන ගොඩක් දුරයි. කවුද දැන් නිවන දුර කරගෙන තියෙන්නේ? තමන්මයි. මොනෝ කරන්න ගියෙල්ලද? අනුන්ගේ කුණු හොයන්න ගියෙල්ලා. අනුන්ගේ දේවල් හොයන්න ගිහිල්ලා, අනුන්ගේ කුණු හොයන්න ගිහිල්ලා නිවනත් මොකක් කරගෙනද? මේ තරුණ අයට මම මේවා කියන්නේ. නිකන් හොයලා බලන්න, හිතලා බලන්න පුතේ. ඔළුවේ හැම වෙලෙම වැඩ කරන්නේ අනුන්ගේ කුණු කන්දල් නම් තමන්ගේ ජීවිතේ දියුණුවක් හැදෙයිද යාගේ? ඇයි හැදෙන්නේ නැත්තේ? හැදෙන්න විදිහක් නැහැ. ඇයි? මේ ඔළුවේ හැම වෙලෙම වැඩ කරන්නේ මොනවද?
කුණු ගොඩවල් කෙන කෙනගේ මොනවද කුණු ගොඩල් ඕපා දූපා අනුන්ගෙකුන් ඉතින් දියුණුවක්වත් එක තැනමයි ජීවිතෙත් එක තැනමයි හරි ලස්සන බණකතා නේද මේ අපේ ජීවිතවලට මං කිය අපේ හැටි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඕම් බලන්න ඊළඟට පැහැදිලි කරන ඒ තැනැත්තා රහත් ඵලයෙන් දුරය හරි නේද මොන රහත් භාවයක් ඒකයි මං කියුවේ එයාට නිවන ගොඩක් දුරයි මේක ඒකේ පැහැදිලි කරනවා අනුන්ගේ සිදුරු සොයා දක්වමින් හැසිරෙන තැනැත්තාට දැඩි කෙලෙස් වැඩෙන නිසා කෙලෙස් සිඳ බිඳ දැමිය යුතු නුවණ නොවැඩෙන නිසා රහත් ඵලයක් ලබන්නේ කෙලෙස් සිඳ බිඳ දාන්න ඕනි කාරණා එයාගේ වැඩෙන්නේ නැහැ. ඇයි? එයා එකතු කරන්නේ මොනවද? කෙලෙස්. එයා එකතු කරන්නේ මොනවද? කෙලෙස්. ඉතින් නිවනක් නැහැ. අපි ආයම් මුලට ඊට පස්සේ අපි කතාවකුත් තියෙනවා ඉගෙන ගන්න ඕනි පොඩි කතාවක්. කොහොම බලන්නද? අනුන්ගේ වරද දක්නා සුළු. ඔන්න දැන් මතක තියාගන්න ඕන. අපි ළඟ තියෙනවා නම් මේවා අයින් කරගන්න ඕන. අනුන්ගේ වැරදි අපිට වැඩක් නැහැ. දකින්න එපා. කියන්න එපා. වැඩක් නැහැ. හරි. ඊළඟට අවමං කොට කතා කරන සුළු. වරද දකින්නවා විතරක් නෙමෙයි දැකලා මොකක් කරනවද? ආරියාගේ හැටි මෙයාගේ හැටි එයාට තමයි තියෙන්නේ මට නෑ නේද එහෙමනේ ඒක තමයි හැටි අර ඒක උදාහරණ කතාවක් මම ওই බණ වලට කියලා තියෙනවා මේ ගොම ගොඩේ හැදිච්ච කුරුමිනියෝ දෙන්නෙක් ඉන්නවා දෙන්නත් එක්ක මොකද කරන්නේ ගොම කුලි කරනවා ගොම කුරුමිනියගේ වැඩේ මොකද්ද ගොම කුලි කරනවා ඒත් එකෙක් ගොඩ කරගත්තු ගුලි කරගත්තු ගොම ගුලිය ටිකක් ලොකුයි අනිත් එකාගේ එක මොකද්ද ටිකක් පොඩි අර ලොකු ගොම ගුලිය ගොඩ කරගත්තු එක පොඩි එක දිහා බල්ලගෙන උඹට දෙන්නේ පොඩි එකක් නේද කියලා. පොඩි ගොම ගුලිය ගොඩ කරගත්තු ගුලි කරගත්තු කුරුමියා ලොකු එක දිහා බල්ලගෙන උඹට දෙන්නේ ලොකු ගොම ගුලියක්. ඉතින් ඔය ගුලි කිරිල්ල තමයි කරන්නේ අපි. බැලුවා ඔක්කොම මොනවද? ගොම තමයි. ඔක්කොම ගොම. එක එක දිහා බලබලා ඉන්න. එහෙටයි මෙහෙටයි. නේද? ඊර්ෂියාවෙන්, කුහකකමෙන්, දුෂ්ටකමෙන් කර කර ඉන්න. මෙතන කියන්නේ ඒකයි. අවමං කරලා කතා කරනවා තව කෙනෙක්ට මොකක් කරනවද අවමානයට ලක් කරලා කතා කරනවා ඊළඟට ඕම් බලන්න මෙහෙම කටයුතු කරන තැනැත්තා ඔය මොනවටද අහුවෙනවා කියන්නේ කෙලෙස් වලට අහුවෙනවා ඒ තැනැත්තගේ වැඩෙන්නේ කෙලෙස් එයාට නිවන ගොඩාක් දුරයි ලස්සන ගාතාවක් ලස්සන අදහසකුත් තියෙනවා මේ හා සම්බන්ධ කතාවකුත් තියෙනවා කොහොමද ඉගෙන ගන්න. ඕම් බලන්නකෝ. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා එක හාමුදුරු නමක් මේ හාමුදුරුවන්ගේ නම නම් දෙන්නේ උජ්ජාන සංඤී හාමුදුරුව කියලා. නම ටිකක් කියන්න අමාරුයි නේද? කවන්නෑ කියන්න උත්සාහ ගන්න ඕනේ. පොඩ්ඩක් මතක තියාගන්න බලන්න. උජ්ජාන සංඤී හාමුදුරුව. මේ හාමුදුරුවන්ගේ නම. දැන් බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ රටවල් වලින් ඒ ප්‍රදේශ වලින් හාමුදුරුවරු වෙනවා සසුන්ගත වෙනවා. ජේතවනාරාමයට එනවනේ නේද? ඇවිල්ලා මහාන වෙනවා. ඇවිල්ලා සසුන්ගත වෙනවා. මේ අතර මේ පොහුදුන් හාමුදුරුවරු කියන්නේ මොකද්ද? පොහුදුන් කියන්නේ රහත් තත්වයටපත් නොවිච්ච අය. අපි ඒගොල්ලන්ට කියනවා පෘථග්ජන අය කියලා. කවුරු කියලාද කියන්නේ? ඔව් පොහුදුන් හාමුදුරුවරුත් ඉන්නෝ ඒ අතර. ඉතින් මේ ඒ ඇතැම් අය පැවිදි වෙලා පැවිදි ජීවිතේ කාරණා සම්පූර්ණ නොකර මොකද කරන්නේ? සිල්වත් පුරන් නැතුව ඒ කටයුතු කරන්නේ නැතුව මොකද්ද? ඔය කෑම් බීම් සැරසීම් ඕවා කරගෙන හිටියා. දැන් මේ බුදුහාරන් කාලේ අදත් ඔයගේ දේවල් තියෙනවා. ඉතින් අද නැති වෙන්න විදියක් නැහැ නේද? අදත් තිබුණා නම් බුදුහාඳුරෝ පෙනිපෙනිත් නේද? ඉතින් ඔහොම කටයුතු කර කර ඉන්නවා. ඉතින් ඔය අතර හිටපු එක හාමුදුරු කෙනෙක් තමයි මේ උජ්ජාන සංඤී කියන හාමුදුරුව. හරි ලස්සන කතාවක් අපේ ජීවිතේට හරි වැදගත්. උන්වහන්සේ මේ සිල් රැක්කෙත් නෑ ඒවා කටයුතු කළේ නෑ උන්වහන්සේ හැම වෙලේම හෙව්වේ අනුන්ගේ අඩුපාඩු
මොනාදෙව්වේ? අනුන්ගේ අඩුපාඩු. තව කෙනෙක් අඳින සිවුරේ වැරැද්ද හෙව්වා, දානෙ වළඳන විදිහේ වැරැද්ද හෙව්වා, ගමන බිමන යන විදිහේ වැරැද්ද හෙව්වා. ඒ ඕවා හොයන එක තමයි එයාගේ ජොබ් එක. කාගෙත් මේ උජ්ජාන සංඤී හාමුදුරු. තේරුණාද කියන්නේ? අර තමන්ගේ සිල්වත්භාවය, ගුණවත්භාවය, තමන් සිවුර අඳින හැටි, තමන් දානෙ වළඳන හැටි, තමන් කතා බහ කරන හැටි, තමන් කොතනද ඉන්නේ, මේවා ගැන කොයි වෙලාවකවත් උන්වහන්සේ හිතන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ. හොයන්නේ මොකද්ද? අන්න හරි චූටි පුතේ, මොකද්ද හොයන්නේ? අනුන්ගේ අඩුපාඩු හොය හොයා හොය හොයා හොය හොයා ඉන්න උජ්ජාන සංඤාහඳුරු. ඉතින් මේ මෙහෙම ආයට කැමති නෑනේ මේ චන්ද්‍රලතා අම්මා. ඒ කියන්නේ ගිහිව හිටියත් එයා මොකක් වෙනවද? පිරිහෙනවනේ. කැමති නෑ එයාට අපි. එයි කොච්චර හරි හොයන්නේ මොනවද? අඩුපාඩු. අඩුපාඩුවයි හොය හොයා කතා කරන්නේ. පැවිදිව හිටියත් එයාව මොකක් වෙනවද? එපා වෙනවා. එකට වාසය කරන හාමුදුරුවන්ට එයාව මොකක් වෙනවද? එපා වෙන්නේ නැද්ද? එපා වෙනවා. උන්වහන්සේට එක තැන ඉන්නම බෑ. ඇයි ඉන්න බැරි? හැම වෙලේම හොයන්නේ මොනවද? අඩුපාඩු. ගුණ ගොඩවල් හොය හොයා ඇද ඇදා මේවා තමයි කියෝ කියෝ ඉන්නේ. ඉතින් හැමෝම අතරින් ප්‍රතික්ෂේප වෙන. කවුරුත් ගණන් ගන්නේ නොසලකා හරින කෙනෙක් බවට පත් වෙන. ඉතින් අනේ පන්සලෙන් පන්සලට යනවා, ආරාමෙන් ආරාමෙට යනවා. ඔහොම 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 තමයි කටයුතු කළේ. මේකේ කියනවා සිදුරු හොයනවා, දොස් හො කියනවා, ඉඳින්නේ මෙහෙමයි, කන්නේ මෙහෙමයි, වඩන්නේ මෙහෙමයි, වළඳන්නේ මෙහෙමයි, ඈ ඇමදීම් කරන්නේ මෙහෙමයි. ඇමදීම් කියන්නේ අතුපතු ගන්න. දැන් අපි හිතමු චන්ද්‍රලතා අම්මා මිදුලතු ගියා කියලා. ඒකේ අඩුපාඩුව තමයි හොයන්නේ. අම්මා වාඩි වෙලා ඉන්නවා කියලා කියමුකෝ. හිඳීම කියන්නේ අපෝ ඕක ඔහොම නෙමෙයි හිඳින්නේ. මෙන්න මෙහෙමයි හිඳින්නේ. ඉන්න විදිය කියලා දෙනවා. දෙනවා. එහෙම කරනකොට මොකක් කරවද? එපා වෙනවා. ඉතින් එක තැනක ඉන්න බෑ. මිනිස්සුත් උන්වහන්සේට පොඩ්ඩක්වත් කැමති නෑ. මොන හොඳට මේවා අපිටත් පාඩම් පුතේ. ජීවිතේට අපිටත් ලස්සන පාඩම්. දැන් අපි ඔයාලට වුණත් හැම වෙලාවෙම දොස් කියනවා නම් බයිනවා නම් ඒකට කැමතිද ඔයගොල්ලෝ? දැන් මේ මම මේ කියන්නේ මේ දොසක් එහෙම නෙවෙයි හොඳේ. මේ බන කතාව කියලා දෙන්නේ. නැත්තම් දැන් හිතේ ආඳුරු අපිටත් දැන්නද කියලා. නෑ නෑ. ආඳුරු ඉනා වෙලා පුටුවෙන් වාඩි වුණේ ඔයගොල්ලොත් එක්ක, ඉනා වෙලා කතා කළේ, බන පටන් ගත්තෙත් ඉනා වෙලා. තාමත් මම මේ බන කියන්නේ ඉනා වෙලා. මේ මගේ තුන් හිතකවත් ඔයගොල්ලන්ට දොසක් කියන අරමුණ නෑ. අපි ළඟ මේ අඩුපාඩු තියෙනවා නම් මොකක් කරන්න ඕනේද? හදා ගන්න ඕනේ. දැන් කවුරු හරි බැන 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 ඉන්නෝ නම් ඇත්තටම එයා අපිට එපා වෙන්නේ නැද්ද? එපා වෙනවනේ නේද? දැන් මේ හාමුදුරුවෝ හැම වෙලෙම බයිනවා, දොස් කියනවා, වැරදි කියනවා, අඩුපාඩු කියනවා, කොච්චර හරි එහෙමයි. එතකොට මොකද වෙන්නේ? එපා වෙනවා. මොකද වෙන්නේ? එපා වෙනවා. තියෙන ගැටලු ටිකක් එහෙම තියෙනවා නම් එක සැරේ කියව මොකක් කරන්න ඕනේද? කතා බහ කරලා ඉවර කරගන්න ඕනේ. හිතේ දියන් ඉඳලා වැඩන්නේ. ඒව කතා කරලා කියලා විසඳගෙන මොකක් කරන්න ඕනේ? ඉවර. දැන් උන්වහන්සේ එහෙම නැහැ. කොච්චර හරි මොකද්ද? ඈ දුම්වල වර මතට ගත්තා වගේ බැනපු ගවම්මයි, දොස් කියපු ගවම්මයි. අම්මත් එහෙමද නැහැ නේද? එහෙම නැහැ නේද? ඉතින් ඕක තමයි උනේ. ගෙවල් වලත් ඔය වගේව තියෙනවා. කෙනෙක්ට හැදෙන්න ඉඩක් තියෙන්නේ. අපි අඩුපාඩුවක් පෙන්නලා දීපුවාන් ඒව හදාගන්න ඉඩ තියෙන්න ඕනේ. ඒක. ඉතින් මේ හාමුදුරුවන්ට නමකුත් හැදුනා අන්තිමට. ඔය අපි කියපු නම මොකද්ද? උජ්ජාන සංඤී හාමුදුරුව කියලා. ඇයි? බැනපු ගමම්මයි, අඩුපාඩු හොයපු ගමම්මයි, සිදුරු හොයපු ගමම්මයි. ඉතින් ඔහොම කරගෙන ගියා. ඉතින් මේ විදිහට කටයුතු කරගෙන යන මේ හාමුදුරුව පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති බුදු හාමුදුරුවන්ටත් සැලවුණා. ආන් ඒ කාරණේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ඔය අපි කියපු ගාථාවෙන් බණ කිව්වා. ඕක තමයි කතාව. හැබැයි බණ අවසන් වෙනකොට උන්වහන්සේ මොකක් වුණාද? රහත් තත්වයට පත් වුණා. අනුන්ගේ සිදුරු හොය හොයා හිටපු හාමුදුරුවන්ට එයින් මිදෙන්න මඟ මොකක් කළාද? කියා දුන්නා. කවුද කියලා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ රහත් වෙනවා බණ කතාව අවසන් වෙනකොට. හරි. ඒතර උන්වහන්සේ ළඟ තිබිච්ච ලොකුම දුර්වලතාවය තමයි මොකද්ද? අනුන්ගේ සිදුරු හොයපු එක. හොයපු එක. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ
අනුන්ගේ වරද දක්නා සොලු වූ කෙනා ඒ විතරක් නෙමෙයි නිතර අනුන්ගේ වරද අවමං කරලා කතා කරන කෙනාට නිවන ගොඩක් දුරයි කිව්වා. එහෙනම් අපිට උනත් එහෙම තමයි. එහෙනම් නිවන් දකින්න නම් මහත්යෝ කොහොම වෙන්න ඕනේද? තමන් තමන් දකින කෙනෙක් වෙන්න ඕනේ. කවුද දකින්න ඕනේ? මොකද නිවන තියෙන්නේ තමන් ළඟ මිසක් වෙන කොහෙවත් නෙමෙයි. තමන් තමන් දකින කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ කාරණා හොම වුණාට ගමන අපි යද්දි අපිව විනාශ කරන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවද නැද්ද? විවේචනය කර කර අපිව මොකක් කරන්නද බලන්නේ? පල්ලට ඇදලා දාන්න විනාශ කරන්න බලනයි ඉන්නවද නැද්ද? එන්න ඔඩි කතාවක් තියෙනවා මං කියලා දෙන්නම්කෝ. මේ බණ කතා නෙමෙයි, චූටි කතා. මං කියලත් ඇති කලින්. එක සර්පෙක් පන්නගෙන ගියාලු කණාමැදිරියෙක් පස්සේ. කවුරු පස්සේද? ඔව්, මේ සර්පයා හිටියේ ගහක. කණාමැදිරියත් රාත්‍රී කාලේ ගහේ වැහලා හිටියේ. දැන් සර්පයා පන්නගෙන යනවා කාගේ පස්සේද? දැන් කණාමැදිරියත් පියාඹගෙන 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 උඩටම 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 ගියා. සර්පයාත් මොකද වෙන්නේ? ගහේ ඇති කවුරු කන්න දාවේ? කණාමැදිරිය කන්න ආවා. ඉතින් අග්ගිස්සටම ගියා. සර්පයාත් මොකද කළේ? අගටම ආවා. පස්සේ පන්නගෙන ආවා. ඉතින් මේ කන්න අන්තිම මොහොතේ ඕහෝ පොඩ්ඩක් ඉන්නකෝ. ප්‍රශ්න කීපයක් තියෙනවා ගෝලු අහන්න. කාගෙන්ද? කණාමැදිරියට තියෙනවා ප්‍රශ්න කීපයක්. කාගෙන් අහන්නද? සර්පයාගෙන් අහන්න. මට ප්‍රශ්න කීපයක් තියෙනවා ගෝ සර්පයාගෙන් අහන්න. ඉතින් ඕන්න තියෙන ප්‍රශ්න කීපේ කාගෙන්ද අහන්නේ? සර්පයාගෙන් අහනවා. කවුද? කණාමැදිරිය. මොනවද ওই ප්‍රශ්න? පළවෙනි ප්‍රශ්න කණාමැදිරිය අහනවා. ලස්සන පාඩම. මොකද්ද? මම ඔයාගේ ආහාර දාමි ඉන්න සතෙද්ද කියලා ඇහුවා. සර්පෙගේ ආහාර දාමි කණාමැදිරිය ඉන්නවද? නැහනේ. නේද? ඒත් සර්පයෙක් වළු නෑ නෑ නෑ. මගේ ආහාර ඔය ගෙම්බෙක් මීයක් අර එහෙම නං ඒත් කමක් නෑ නේද? මේ මගේ ආහාර දාමි කණාමැදිරියෙක් නෑ නෑ කියලා කිව්වා. ඒ ගමන මේ දෙවෙනි ප්‍රශ්නෙත් ඇහුවා. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ? මගෙන් යම්කිසි වරදක් ඔබට සිදු වුණාද කියලා ඇහුවා. කාටද? කණාමැදිරිය අහනවා. කාටද? සර්පයාගෙන්. එතකොට සර්පයා කිව්වා, නෑ මේ කිසිම වරදක් ඔබෙන් මට සිද්ධ වෙලා නෑ. මොන දැන් ප්‍රශ්න දෙකයි. ආහාර දාමෙත් නෑ. තේරුණාද? ඇත්තටම කණාමැදිරිය කරපු වරදකුත් නෑ. ඒ ගමන තුන්වෙනි ප්‍රශ්නෙත් ඇහුවා. එහෙනම් මේ මගේ පස්සෙම පන්නගෙන ඉන්නේ ඇයි කියලා ඇහුවා. මාවම කන්න. මාවම කන්න. එතකොට සර්පයා මොකක් කියන්නේද? මොකද කියන්නේ? සර්පයා කියනවලු, උඹ බැබලෙනවා බලාගෙන ඉන්න බෑ කිව්වලු මට. කවුද බැබලෙන්නේ? කණාමැදිරිය. ඇයි? කණාමැදිරිය හැම විටම මොකක් වෙනවද? එළියේ විහිදුවන. දැන් ඉතින් මේවා ජීවිතේට ගලපද්දි කණාමැදිරියගේ එළිය නෙමෙයි මේ කියන්නේ. හොඳේ. මොකද්ද? අපි තව කෙනෙක් බැබලෙනකොට, තව කෙනෙක් එළිය දෙන කෙනෙක් වෙනකොට, තව කෙනෙක් ලස්සන වෙනකොට, තව කෙනෙක් ලස්සන ගමනක් යනකොට, තව කෙනෙකුට හරියනකොට, තව කෙනෙකුට මොකද්ද? ඔය ජාතියේ සර්පයෝ රත්නපුරෙත් ඇති. නැද දෙපැත්තේ. මාතර පැත්තෙත් ඇති. මාතරිනුත් ඇවිල්ලා ඉන්නවකෝ නේද? අනිවාර්යෙන්ම ඇති. ඉතින් මේ පරිස්සම් වෙන්න ඕන. කාගෙන්ද? සර්පයන්ගෙන්. සර්පයන්ගෙන්. ඇයි? තව කෙනෙක් බැබලෙනකොට තව කෙනෙක්ට මොකද්ද? බලන් ඉන්න. හරි පුදුම වැඩක් ඒක. හරි අමාරුයි. ඔව්. තව කෙනෙක්ගේ දියුණුවකදී සතුට වෙන්න හිත හදාගන්න පුළුවන් මිනිස්සු හරි අඩුයි. හරිම අඩුයි. ඒක හේතුවක් අපි ළඟ තියෙන මාන. අපි ළඟ තියෙන මොකද්ද? මම තමයි දන්න කෙනා, මට තමයි පුළුවන්, මට තමයි ඔක්කොම හරියන්න ඕනි කියන හැඟීමෙන් ඉන්නේ. තව කෙනෙකුට ඉහළට එන්න අත දෙන්න උත්සාහ ගන්න මිනිස්සු හරි අඩු. පරිස්සම් වෙන්න. සමහරු අපි ළඟට එන්නේ අපිට තියෙන ආදරේටමත් නෙවෙයි. හොඳ මූණ පෙන්නගෙන ඇවිල්ලා hina වෙලා කතා කර කරට අත දාගෙන ඉඳලා නේද?
යාළුවන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? පරිස්සම් වෙන්න ඕනේ. සා බොහෝම ප්‍රවේශමින් යා යුතු ගමනක් මේ ගමන. මොකද සර්පයෝ වැඩි. සර්පයෝ වැඩි නේද? දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය Facebook එකෙත් හරියට ඔහොම යනවනේ නේද? මොනවද? විවෘත කිරීම වලට එහෙම ආරාධනා වලට එනකොට කට්ටිය දුවනවා. ඇයි? ඇයි? මොකද විවෘතයට පහනපත්තු කළාට පස්සේ හම්බ වෙන්නේ වෙඩිනේ. නේද? වෙඩි තමයි තෑගි විදිහට හම්බ වෙන්නේ. බලන්න කොයිතරම් සෞත්තුද කියලා අපේ මිනිස්සුනේ. කොයිතරම් අපි පිරිහිලාද. මම මේ කියන්නේ හැමෝම එහෙම නෑ. ඔය කෝටි ගාණක් අස්සේ ඒ වගේ එකක් දෙකක් තමයි වෙන්නේ. හැමෝම එහෙම අපි පිරිහිච්ච මිනිස්සු නෙමෙයි. හැබැයි එහෙමවත් සමාජයක නොවිය යුතුයි නේද? ඒවා පිළිකුල් සහගතයි. ඒවා සමාජයට එන හොඳ පූර්වාදර්ශ නෙවෙයි. වැරදි. කෙනෙක්ගේ දියුණුව, කෙනෙක්ගේ ජයග්‍රහණය, කෙනෙක්ගේ ලස්සන, කෙනෙක්ගේ සතුටක් අපිට පුළුවන් වෙන්න ඕනේ මොකක් කරන්නද? සමසිතින් සමමෙතින් විඳදරා ගන්න. අර පුංචි කතාවස්සේ ලස්සන පාඩමක් තියෙනවා නේද? කනාමැදිරිය ලස්සන පාඩමක් අපිට කියලා දෙනවා. මොකක්ද? සර්පයාට දරා ගන්න බැරි වුණේ කනාමැදිරියාගේ බැබලෙන එක බලාගන්න දරා ගන්න අමාරු වුණා. ඉතින් එහෙම මිනිසුන්ට නිවනත් ගොඩක් දුරයි යන්නේ. නිවන ඒගොල්ලන්ට ළඟපාතක නෑ. ඉතින් නිවන හරියට ගොඩක් දුරයි ඒයට. ඉතින් මේ ඔය හා සම්බන්ධ කතාවක් ජාතක පොතේ තියෙනවා. ඒ කතාවත් කියලා දුන්නම් බණ ඉවරයි ඈ. වෙලාවත් ඉවරයි. පොඩි කතාවක්. චූටි ජාතක කතාවක්. ලස්සන ජාතක කතාවක්. මේ ජාතක කතාවේ නම කපි ජාතකය. මොකක්ද නම? කපි. කපි කියන්නේ පුතේ පාලියෙන් වඳුරට. වඳුරෙක් හා සම්බන්ධ ජාතක කතාවක් ඉඳ තමයි මොකක් කිව්වේ? කපි ජාතකය. වානර කියලත් කියනවා කාටද? වඳුරට. ඉතින් මේ බෝධිසත්වයෝ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නේ නැත්තේ අපේ බුදුහාමුදුරුවෝ බෝධිසත්වයෝ නෙවෙයි බුද්ධත්වයට පත් වෙලා මේ වර්තමාන සිද්ධිය. එක හාමුදුරු නමක් හිටියා. මේ හාමුදුරුවෝ හරියට මේ අනුන්ව රවට්ටන බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ හිටියේ. අනුන්ව රවට්ටන නොයේක් ප්‍රයෝග යොදලා වංචාකාරීව මොකක් කරනවද? අනුන්ව රවට්ටන. ඒක තමයි උන්වහන්සේගේ වැඩ පිළිවෙත. සසර පුරුදුනි මහත්තයෝ. භවයෙන් වැහෙනකොට අපිට වුණත් මේව මොකක් වෙනවද? අමතක වෙන. සංසාරගත පුරුදු කියන ඒවා හරි පුදුමයි. ඒවා මේ දිගට දිගට එනවා. සමහරු එහෙම අනුන්ව රවට්ටගෙනම ජීවත් වෙන අයත් ඉන්නවනේ නේද? අක්කේ ලබන සතිය දෙන්නම් කියලා කීයක් හරි ඉල්ලගෙන යනවා. ලබන සතිය නෙමෙයි ඒක ආය අවුරුදු ගානකටවත් දකින්නවත් නෑ. ඊට පස්සේ රැවට්ටුවා නේද? රැවට්ටුවා. දැන් ඉතින් දැන් මේ හාමුදුරුවොත් මේ නොහික්මුණු භික්ෂුවක්. මේ හාමුදුරුවන්ගේ මේ ක්‍රියාකලාපය හොඳ නෑ. මේ හාමුදුරුව කළේ දිගටම අනුන්ව මොකක් කරපේකද? රවට්ටපු එක. ඉතින් කාරණේ දිගට දිගට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟටත් ගියාම බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවෝ ගෙන්නවා. ගෙන්නලා උන්වහන්සේගෙන් කාරණා විමසුවා. විමසපුවාන් කාරණේ ඇත්ත. උන්වහන්සේ වරද පිළිගත්ත. පිළිගත් තැනම බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, මහණ ඔබ ඔය වරද කළේ අද විතරක් නෙමෙයි කිව්වා. සසරේ දිගට කරගෙන ඇවිල්ලා තියෙනවා. ඕන දැන් අපි ළඟ එහෙම වැරදි අනුන්ව රැවැට්ටීමේ වැරදි තියෙනවා නම් සසරෙත් අපි මොකක් කරලා තියෙනවද එහෙනම්? එහෙම වැරදි කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකනේ ඒවා මතු වෙන්නේ ටක් ගාලා. නේද? ඒගමන භික්ෂුන් වහන්සේ ලිලීමක් කළා බුදුහාඳුරනේ. බලමු අපිටත් දැනගන්නේ සසර පුරුද්ද කියලා දෙන්න කියලා. තේරුණාද? එතනනේ ලස්සන පාඩම තියෙන්නේ. නිවනට මග හැදෙනවා අනිත් පිරිසට. ආන් ඉල්ලීම කළා. ඒ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේ සංසාරගත කතාව කියලා දුන්නා. පොඩි කතාවක්, චූටි කතාවක්. කොහොම බලන්න? බෝධිසත්වයෝ මේ අතීත ආත්මයක එක්තරා කුලගයක ඉපදිලා සුදුසු කාලෙදී ආවාහ විවාහ වෙලා එක පුතෙකුත් ලැබුණා. හැබැයි බිරිඳ හදිස්සියේ වියෝ වුණා. බිරිඳයි වියෝ වුණේ. දැන් ගෙදර තනි වුණේ කවුද? පුතයි තාත්තයි. දැන් බෝධිසත්වයෝ තාත්තා. තාත්තයි පුතයි කල්පනා කළා, දැන් අම්මත් නැති එකේ අපි මේ ගිහි ජීවිතේ මෙහෙම ගෙවන්න ඕනේ. අපි යන් කිව්ව කොහෙටද? හිමාලයට. මොකටද? භාවනාව සඳහා.
ඉතින් පොඩි කුටියක් තනාගෙන බෝධිසත්වයෝ මේ පාරමිතා පුරන කාලේ වෙච්ච සිද්ධිය භාවනානුයෝගීව මොකක් කළාද? කටයුතු කළා. ඒ පුතා වෙන්නේ එදා පුංචි රාහුලහාමතුරු. හරි, කටයුතු කළා. දැන් මෙහෙම භාවනානුයෝගීව කටයුතු කරගෙන ඉන්නවා හිමාලේ මහා වරුසා කාලයක්. හොඳටම වහිනවා. දැඩි හීතලයි. අධිකවම හීතලයි. ඉතින් මේගොල්ලෝ හිටියේ කුටියේ. කුටියේ ගිනි මැලයක් පත්තු කරගෙන තමන්ගේ සීතල නිවාගෙන තාත්තත් පුතත් කුටියේ ඉන්න භාවනානුයෝගී. ටිකක් වෙලා යනකොට පුතා දකිනවා කෙනෙක් එළිය ඇවිල්ලා ඉන්නවා. හීතලේ ඉන්නේ, වැස්සේ තෙමි තෙමි ඉන්නේ. ඉතින් මේ පොඩි දරුවා පුතා තාත්තට කියනවා, තාත්තේ මේකත් පැහැදිලි කරලා තියෙන එක මේ කෙනෙක් එළිය ඇවිල්ලා ඉන්නවා, දැඩි සීතලේ ඉන්නේ, පේන විදිහට මිනිස්සෙක් වගේ, අපි ආව ගෙට ගමු කියලා කිව්වා. තාත්ත හොදිසියෙන් කෙනා දිහා බලනකොට පේනවා මේ ඇවිල්ලා ඉන්නේ මිනිස්සෙක් නෙමෙයි, කවුද? වඳුරෙක්. එතකොට කොහොමද මිනිස්සෙක් විදියට පෙවුනේ? කැලේම හිටපු තාපසවරයෙක්ගේ, ඒ තාපසවරයා කැලේම මිය ගිහිල්ලා, එහෙම නෙවෙන්නේ. ඒගොල්ලන්ගේ අවසන් කටයුතු අර මේව මොකුත් නැහැ. ඒගොල්ලෝ කැලේම මොකක් වෙනවද? මියනවා. අදත් එහෙම ඕනි තරම් තියෙනවා. ඒ මිය ගිය කෙනෙක්ගේ අඳුන් දිවි සමක, එයා ඇඳන් හිටපු ඇඳුම මේ වඳුරා පෙරෝගෙන දැන් මිනිහා ඉන්නව ඇවිල්ලා. සෝරි, මිනිහා නෙමෙයි, කවුරු වඳුරා ඉන්නව ඇවිල්ලා, කවුරු වගේද? මිනිහෙක් වගේ. එයාට තමයි මේ පොඩි දරුවා මොකද්ද? රැවටුනේ. දරුවා හිතුවා මේ ඇවිල්ලා ඉන්නේ කවුරු කියලාද? බෝධිසත්වයෝ සඳහන් කරනවා, පුතේ ඔය ඇවිල්ලා ඉන්නේ මේ වඳුරේ. එයාව ගෙට ගත්තොත් එයා යන්නේ මේකත් ගිනි තියලා කිව්වා. මොකද්ද? මේ තාපසහරාමෙත් ගිනි තියලා. ඔය වංචාකාරයේ ප්‍රයෝගකාරයේ කවුද? වඳුරා. එළව ගත්තා. කවද එළව ගත්තේ? වඳුරව එළව ගත්තා. ඇයි එහෙම කිව්වේ? ගිනි තියලා යන්නේ කියලා. වඳුරන්ගේ හැටි එහෙමනේ නේද? වඳුරෙක් ගහකට ආවත් මුළු ගහම මොකක් කරලාද යන්නේ? ගෙඩිය කාලා යනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙවෙයිද වෙන්නේ? තියෙන ඉතුරු ටිකත් මොකක් කරලාද යන්නේ? ඒක තමයි මහත්තයෝ වඳුරගේ හැටි. මේ කතාවලට එහෙම නිකන් මේ උදාහරණාව නෙමෙයි. සංසාර ගතව එන පුරුදු වේ. දැන් වඳුරා පොල් ගහකට આવොත් ඒකේ ඕණියට්ටියක් කනවා, එපා එකක් කනවා, හැම එකම මොකක් කළාද යන්නේ? කල්ලා දාලා යන්නේ. peer ගහකට, අඹ ගහකට આવොත් ඒ අඹ ගහේම ගෙඩි ටික මොකක් කරනවද? ඇවිල්ලා කාලේ යනවා නම් ප්‍රශ්නයක් නැහැ. විනාශ කළා යන්නේ. බෝධිසත්වයා පුතාට පැහැදිලි කරනවා, පුතේ ඔයාව ඇතුළට ගත්තොත් අපිටත් හීතලේ තමයි ඉන්න වෙන්නේ. ඇයි? ගිනි තියෙනවා මේක කිව්වා. අන්න බෝධිසත්වයා දුර දැක්කා. තේරුණාද කියනද? එළව ගත්තා. එහෙනම් එදා ඒ අඳුන් දිවි සම පුරවගෙන ආපු වඳුරා තමයි මෙදා කවුරු වෙලා ඉන්නේද? අර වංචා ප්‍රයෝගිකව කටයුතු කරපු හාමුදුරු වෙලා ඉපදුනේ. දැක්කද සසර පුරුදු? මෙයා දිගට අනුන්ව රවට්ටන එක, අනුන්ව වංචාවෙන් රවට්ටන එක, මේවා දිගට එන. දැන් ගාථාවෙත් ඕක පැහැදිලි වුණා නේද? ඉගෙන ගත්තා නේද? මොනවද? තමන්ව දකින්නේ හැම වෙලේම දකින්නේ කාවද? තමන් හැදෙන්න නෙමෙයි බලන්නේ, අනුන්වත් මොකක් කරන්නද? විනාශ කරා. එහෙමදිවට රවට්ටලා හරි මොකක් කරන්නද බලන්නේ? විනාශයට පත් කරන්න. ඉතින් ওই જાතිය අය ඉන්න බොහොම ප්‍රවේශමින් කටයුතු කරන්න ඕනේ. ජාතක කතාවේ නම කපි ජාතකය. ප්‍රයෝගකාරයින්ට ඇතැම්මය මුලා කරන්න පුළුවන්. හැබැයි ඉතින් හැමෝම එහෙම මුලා කරන්න නම් හම්බ වෙන්නේ අහු වෙන්න නම් එපා. අහු වෙන්න එපා. අහු වුණොත් අපිත් මොකක් වෙනවද? විනාශයට පත් වෙනවා. සා බොහොම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මොකද අද ප්‍රයෝගකාරයෝ හැම තැනම ඉන්නවා. හරියට ඉන්නේ මොකද්ද? ප්‍රයෝගකාරයෝ. ප්‍රවේසම් වෙන්න ඕනේ. හරි ප්‍රවේසම් වෙන්න ඕනේ. දැන් මේ ළඟදී මට දැනගන්න ලැබුණා, එක ගෙදරක දුවයි පුතයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. ඒ ගෙදර කාර් එකක් තියෙන. වාහනයක් තියෙන. දුර පළාතක කට්ටියක් හාමුදුරු නමකුත් සම්බන්ධ කරගෙන දැන් මේ එනවා. මොකටද? දැන් අර වාහනේ දැන් තියෙනවනේ. ඒක මොකක් කරගන්නද දැන් මේ? ඔව් මට කතා කළා.
කතා කරලා මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. බැලුවා මේවා හරි සංවිධානාත්මකයි. ගමෙත් අල්ලපු ගෙවල් වලයි මේවත් එක්ක ඉන්නවා. හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන පන්සලට පූජා කරන්න කියලා දැන් අර මිනිස්සු අන්තසරණ වෙලා ඉන්නේ මලගේත් එක්ක පීඩාවටපත් වෙලා. තේරුණාද කියන්නේ? දුම වැඩ තියෙන්නේ හොඳේ. ඔව්. හරි ප්‍රයෝගකාරී වෙන්න. දැන් අපිට ලොකු ගැටලුවක් වුණා මේ බනවලදී ඕගොල්ලන්ගේ ලිපිනයන් කියලා. දැන් මං කියනවනේ. මෙතන බනවලදී මට අන්තිමට බනටම කියන්න වුණා. මම මෙතන ලිපිනයන් කිව්වම බනහන මිනිස්සු මේව ලියාගෙන ගෙවල් වලට මොකක් කරනවද? ලියුම් දාන්න පටන් ගත්තා. අරව මේව ඉල්ලලා. බලන්නකො අපි හිතුවේ නෑ. අන්තිමට බන කීපයකට මට ඉක්මනින් කියන්න උනා කිසිම හේතුවක් මත මොකුත් දෙන්න එපයි කියලා. මං එක ගෙදරකට කතා කරනකොට මේ බනක පොඩි ගැටලුවක් වෙලා මං කතා කළා. බන කරලා ඉවරයි එතකොට. මේ හාඳුනේ මම මේ බැංකුවට යන්න හදන්නේ කිව්වා. මං මොකටද? හාඳුනේ ලියුමක් ඇවිල්ලා තිබුණානේ බැංකු අංකෙකුත් දාලා මේ සල්ලි දාන්න යන්න හදන්නේ කිව්වා. මං මොන බැංකු අංකයක්ද? මං කිව්වා මේ කිසිම ලියුමක් අපි මෙහෙන් නිකුත් කරලත් නැහැ. කියලත් නෑ. ඕම් බලන්න ඉන්න ප්‍රයෝගකාර මේවයින් පවා මොකක් කරනවද? වනපදේ අහලා ජීවිතේ හදා ගන්නව නෙමෙයි අර ලිපිනිය ලියාගෙන මොකක් කරනවද? ඔව් දවසක් මට චෝදනා ස්වරූපේනුත් කෙනෙක් කතා කළා. හැබැයි මේ මහත්තයා මට කතා කළේ ඒ ආපු ලියුමේ එක පැත්තක් විතරක් බල්ල මං කොහේ ඉතුරු ටිකක් කියවල බලන්න කියලා. බැලින්නම් අනිත් පැත්තේ තියෙනවා ටීවී එකේ බණ යන වෙලාවේ ලියාගත්තේ ලිපිනිය. එයාගේ ලිපිනිය මම දැනගෙන හිටපු හින්දා එයා හිතුවේ මම දුන්න මේ ලිපිනේ. තේරුණාද කියන්නේ? චෝදනත් එනවා එහෙම අපිට. බැලුවන් ඒ ලියුමෙම භාගයක් කියලා තමයි මට කෝල් එක ගත්තේ. ඉතුරු ටිකේ තියෙන අදම් සතර යටින් යනකොට ලියාගත්තේ කියලා. අහුවෙන්න එපා මේවා. මේ ජාතියේ ප්‍රයෝගකාරයෝ හරියට ඉන්නවා. චූටි ඉඩක් ඇති. ඊට පස්සේ තමයි මං ඔය දැන් මේගොල්ලන්ගේ නම කිව්වට මං කිව්වේ නෑ අංක මොනවද කියලා. කියන්නේ කෑල්ලයි කියන්නේ මේගොල්ලෝ ඔක්කොම ලියනවා ඒ අපිට ඕනේ ඉඳලා හැබැයි ඉතුරු ටික මං කියන්නේ නෑ කියන්නේ නැත්තේ ඇයි කිව්ව ගමන් ගැටලු ඇති වෙනවා තේරුණාද කියන්නේ හරි පරිස්සම් වෙන්න ඕනේ බන ටික හරි කමන්නේ කොහොම හරි ඒකෙන් හරි කීයක් හරි හොයාගන්න මිනිස්සු තමයි අද ඉන්නේ ජාතියේ ප්‍රයෝගකාරයෝ ඉන්නවා සා අනුන් රවට්ටන්න එපා අනුන් නෙමෙයි රැවටෙන්නේ කවුද තමන් ප්‍රවටේ සා මේ ගාතාව අපිට හරි වටිනවා අනුන්ගේ වරද දක්නාසුළු අනුන්ගේ වැරද දැක දැක ඉන්න කෙනා ඒක විවේචනය කර කර ඉන්න කෙනා ඊට පස්සේ එහෙම සිදුරු හොයන්න අහුවෙච්ච අයගේ නිවනත් මොකද්ද ගොඩක් දුරයි මෙලවත් පරාදයි ඒ අය පරලවත් පරාදයි නිවනක් නම් පේන තෙක් මානෙක ඉතින් මේ කාරණා තේරුම් අරගෙන තමන්ගේ සුගතියට වැඩ කවුද එහෙනම් සිද්ධ කරගන්න ඕනේ? තමන් විසින් සිද්ධ කරගන්න ඕනේ. ඔය මොන හැමෙන් වැහුවත් ඒවා වහන්න පුළුවන් කමක් නැහැ. නේද? ඔව් తాවකාලිකව වහගෙන ඉන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම වහන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේවා ටිකක් තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ ලස්සනට හදාගන්න එක තමයි ඔබට අද මේ බණ කතාව තුළින් දෙන පණිවිඩය. ඉතින් අද මේ ධර්මදේශනාව සිද්ධ කළේ අපේ රත්තපුරේ පදිංචි චන්ද්‍රලතා රණසිංහ මහත්මිය. දැන් සතුටුද ඉතින්? හොඳයි. හොඳට බණ ටික ඇහුවනේ නේද? ලස්සන පින්කමක් කළා. අරමුණ බවටපත් උනේ පුතාට පින් දෙන්න. මිය ගිහිල්ලා වසරයි. ඒ තමයි නිලන්ත රොෂාන් සඳුන් ප්‍රිය තරුණ මහත්මයා. එහෙම නේද? ඒ වගේම පින් දෙන්න බලාපොරොත්තු වෙන ප්‍රියංකර රණසිංහ මහත්මයා අපේ නෝනා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා දරුවන්ගේ ආදරණීය තාත්තා ඒ වගේම પરම්පරාගත මියගිය ඥාතීන්ටත් ඒ වගේම මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න දූල දෙන්නගේ තාත්තා නැති වෙලා තියෙනවා ඒ තමයි ලලින්ද සිල්වා මහත්මයා පොලිසියේ සේවය කරපු එතුමාතුළු પરම්පරාගත මියගිය සියලු ඥාතීන් පින් අනුමෝදන් වේවා දුකින් නැත මිදේවා සැපවත් වේවා ඒ හැමෝටම ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා කියලා සාදුකිය. ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ පින් බලෙන් මේ ආදරණීය අම්මට අම්මත් අසනීප තත්වෙන් ඉන්නේ අපේ චන්ද්‍රලතා රණසිංහ මහත්මිය.
ඒවගේ පසු පසින් ඉන්න දුවත් තරමක් අසනීපතත්වයෙන් ඉන්නේ ඒ දෙපලටත්. ඒවගේම විදේශගතව ඉන්න අපේ දිමුත් රණසිංහ පුතනුවන් ඇතුළු ඒ අංජලී රණසිං ඒ දරු මොනබුරු මිනිබිරිවූ හැම දෙනාටමත් අද ගොඩ දෙනෙක් සම්බන්ධ වෙන දුරකතර ගෙවාගෙන මාතර පැත්තේ ඉඳල පව ආපු අහෙන්න. ඒ පැමිණි හැම දෙනාටමත් අපි හැම දෙනාටමත්. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින හේතු වාසනා වේවා කියලා සාදු කියන හැමෝම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි. See you.